අදගෙනලා තියෙන මෙන්න මේ පෝට්‍රේට් එකට අදාළව ප්‍රී ස්කෙචස් දෙකක් මීට කලින් වීඩියෝ දෙකකින් මම ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔයාලට අන්නේ ප්‍රී ස්කෙචස් දෙක ගැන වීඩියෝ එක මෙන්න මේ උඩ ලින්ක් එකෙන් බලන්න පුළුවන්. අර සුපුරුදු පරිදි මම අදත් මගේ පෝට්‍රේට් එක අඳින්න කලින් කරන්නේ මගේ කඩදාසිය ටෝන් කරගන්න එක. මේක ටෝන් කරගන්නේදී මම විශේෂිත ක්‍රමවේදයකට තමයි ටෝන් කරගන්නේ. මොකද මේකේ හිරිමි ළමයාගේ මූණ පොඩ්ඩක් ඩාර්ක්. හැබැයි ගෑනු ළමයාගේ මූණ පොඩ්ඩක් විතර ලයිට්. හැබැයි ගෑනු ළමයා ගොඩාක් පිටිපැත්තෙන් ඉන්නේ. ඒ ගැනත් හිතලා මට සිද්ධ වුණා මෙතෙන්දී ඩෙප්ත් එක ගැන හිතලා එතන ටෝන් එක වෙනස් විදිහකට කරගන්න. ඒ කියන්නේ පිරිමි කෙනාගේ මූණ එක ටෝන් එකකිනුත් ගැහනුකනාගේ මුහුණ තවත් ටෝන් එකකිනුත් කරගන්න සිද්ධ වුණා. දැන් ඊට අමතරව දැන් ඊට පස්සේ මම කරන්නේ පිරිමි කෙනාගේ ඩාර්ක් ඒරියාස් ටික දාගෙන ඉන්නවා. මේ විදිහට ඩාර්ක් වැලියු කරගත්තට පස්සේ මම දැනටමත් දන්නවා මේකේ තියෙන පරිම ඩාර්ක්නස් එක කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මට කරගන්න තියෙන්නේ ඉතින් මිඩ් වැලියුස් ටික හදාගන්න තමයි. මෙතෙන්දී මම පාවිච්චි කරනවා 8B වගේ පැන්සල්. විශේෂයෙන්ම කියන්න ඕන අද මම මේ පාවිච්චි කරන පැන්සල් ඔක්කොම කැම්ලින් පැන්සල් සහ වීනස් පැන්සල් තමයි මෙතෙන්දී පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාටත් වෙනද පොලේ ගන්න පුළුවන්. ඉතාමත් අඩු මිල ගණන් වලට මේ පැන්සල් විකුණන දැන් ඕන තරම් තියෙනවා. ඉතින් ඕනම තැනකින් මේ පැන්සල් ගන්න පුළුවන්. සාමාන්‍ය බුක් ෂොප් එකකින් වුණත් මේ පැන්සල් ඔයාට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි අද මේ පෝට්‍රේට් එක කරන්න මම භාවිත කරන කඩදාසිය වෙන්නේ ඔයාලා හැමෝම දන්න කෙන්ට් පේපර් එක. අතරම අද මට මේ හම්බෙලා දෙන පෝට්‍රේට් එක ගැන කිව්වොත් මේක හොඳ යාළුවෝ දෙන්නෙක්ගේ පෝට්‍රේට් එකක්. ඉතින් ඒ කට්ටියගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක වෙනුවෙන් තමයි මේක අඳින්නේ. ඊට පස්සේ මම මේකේ highlights ටික දාගන්නවා. highlights ටික දාගන්න මම මෙතෙන්දී පාවිච්චි කරන්නේ මගේ mono zero eraser එක. ඒ කියන්නේ tombow mono zero eraser එකත් ඒ වගේම needable eraser එකත් කියන දෙක තමයි මම මෙතෙන්දී පාවිච්චි කරන්නේ. ඒ දෙක පාවිච්චි කරලා මම ටෝන් එක අයින් කරගෙන මේකේ අර highlights ටික හදා ගන්නවා. ඉතින් මම වරින් වර තැන් තැන් වල තමයි portrait එකේ වැඩ කරගෙන යන්නේ. ඉතින් මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැමෝම දන්නවා මම වැඩ කරනකොට එක තැනක ඉඳන් ඉවර කරගෙන එක පිළිවෙලකට යන්නේ නැහැ. ඒ දේවල් කරගන්න මම තැන් තැන් මට ෆීල් වෙන විදියට තමයි මං අඳින්නේ. ඉතින් මෙතෙන්දී අපි ගොඩක් දේවල් හිතලා මතලා වැඩේ කරන්න ඕන. මොකද මෙතන කපල් පෝට්‍රේට් එකක් තියෙන්නේ. පෝට්‍රේට්ස් දෙකක් ඇත්තටම. ඉතින් මේ සීන් එකේදී එක පුද්ගලයෙක් ඉන්නේ එක්කෙනෙක්ට ගොඩක් පිටිපැත්තෙන්. එතකොට ඒකේ ඩිස්ටන්ස් එක, ඒ කියන්නේ මේ දෙන්නගේ අතර තියෙන දුර අපිට පේන්නත් ඕන. ඉතින් ඔය කියන ක්‍රමවේද වලට තමයි අපිට අඳින්න සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි අපි මුහුණක් අඳිනකොට අපි දැනගන්න ඕන එයාගේ මුහුණේ තියෙන ඩෙප්ත් එක මොන වගේද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇස් වගේ තැන් තියෙන්නේ ගොඩක් යටින් මුහුණක. හම් වගේ දේවල් ගොඩක් පිටිපැත්තෙන් තමයි මුහුණක පිහිටලා තියෙන්නේ. නහය වගේ තැනක් ගත්තොත් ඒක ගොඩාක් ඉස්සරහින් පිහිටලා තියෙන්නේ. එතකොට ඒක අපිට ඉස්සරහට ඇදිලා තියෙන විදියට අඳින්න වෙනවා. ඇස් කන් වගේ දේවල් පිටිපැත්තට ගිහිල්ලා තියෙන විදියට, ඒ කියන්නේ පුෂ් වෙලා තියෙන විදියට අඳින්න සිද්ධ වෙනවා. අපි දැනගන්න ඕන කොහොමද යම්කිසි ඔබ්ජෙක්ට් එකක තියෙන යම්කිසි තැනක් පුෂ් කරන්නේ සහ යම්කිසි තැනක් කූල් කරන්නේ කියලා. ඒ වගේම තමයි සමහර තැන්වලදී දැන් මෙතෙන්දී එහෙම මට මේ ඇස් වගේ තැන් ඇද ගන්නකොට මට මේක සමහර රින්කල්ස් වගේ දේවල්, ඒ කියන්නේ ටෙක්ස්චර්ස් විදියට ඇඩ් කරගන්න සිද්ධ වුණා. ඉතින් ඒව කරනකොට පොඩ්ඩක් ඉවසීමෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා. එහෙම වුණේ නැත්නම් වෙන්නේ අපි ටෙක්ස්චර් එක ඇඩ් කරන්න ගිහිල්ලා අපේ තියෙන ඔබ්ජෙක්ට් එකේ තියෙන ෆෝම් එක නැති වෙන්න පුළුවන්. ඉතින් ෆෝම් එක ගැනත් සැලකිලිමත් වෙලා තමයි අපි මෙන්න මේ ටෙක්ස්චර්ස් ටික ඇඩ් කරගන්න ඕනේ. දැන් මම මෙච්චර කාලයක් ඇත්තරම මේ tombow mono zero eraser එක කියන එක පාවිච්චි කරේ නැහැ. ඒ වෙනුවට මම පාවිච්චි කරේ මකන කෑලි කප කප. හැබැයි tombow mono zero eraser එක මම පාවිච්චි කරන්න ගත්තට පස්සේ මට දැනෙච්ච දෙයක් තමයි මගේ වැඩේ පොඩ්ඩක් විතර quick වුණා. මොකද මකනේ කපන්න යන වෙලාව ඒක අල්ල ගන්න ගියාම හරි uncomfortable. ඉතින් ඒ කියන ප්‍රශ්න මට මේකෙදි තිබුණේ නැහැ. මොකද ඒ eraser එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම මෙයාගේ මේ සයිඩ් ප්ලේන් එකක් තමයි අඳගන්නේ. ඒ කියන්නේ එක පැත්තක් මූණේ. දැන් අපි දන්නවා මූණට ෆ්‍රන්ට් ප්ලේන් එකක් තියෙනවා, සයිඩ් ප්ලේන්ස් දෙකක් තියෙනවා, බෑක් ප්ලේන් එකක් තියෙනවා පිටිපැති, ඊට පස්සේ ටොප් ප්ලේන් එක, බොටම් ප්ලේන් එකක් කියලා ප්ලේන්ස් වර්ග කිහිපයක් තියෙනවා. ඉතින් ඒ ප්ලේන්ස් ටික වෙන් කරගන්න ඕනේ. ඒකෙන් අපිට මේකේ මේ පෝට්‍රේට් එක ඇතුළේ අපිට හොඳින්ම බලා ගන්න පුළුවන් මෙයාගේ
දකුණු කන ඒ කියන්නේ අපි බැලුවොත් අපිට වම් අත පැත්තෙන් පේන්න දින කනත් එක්ක තියෙන ඒ ප්ලේන් එක තමයි මම මේ පැත්තේ වැලියු කරගන්නේ. ඉතින් මෙතෙන්දී අපිට අවබෝධයක් තියෙන්න ඕන මේකේ ලයිට් ඇන් ෂේඩ් එක පිළිබඳව. ලයිට් ඇන් ෂේඩ් කරද්දී මේ ප්ලේන්ස් පැහැදිලිව පේන විදිහට අපි අඳින්න දරගන්න ඕන. නැත්නම් වෙන්නේ මේකේ ෆෝම් එකට හානි වෙලා ඒ කියන්නේ සම්පූර්ණ මුහුණේම තියෙන ෆෝම් එකට හානි වෙලා මේ ෆෝම් එක හානි වෙච්ච තැනින් අපිට මේ ඉමේජ් එක නැත්නම් මේ පුද්ගලයා අපිට ෆ්ලැට් වෙලා තමයි පේන්න පටන් ගන්න. ෆ්ලැට් වෙන එක නවත්ත ගන්න නම් අපිට කරන්න සිද්ධ වෙනවා මේකේ ෆෝම් එක මොන වගේද කියලා හොයාගෙන ඒකට අනුව වැඩ කරන්න. ඉතින් දැන් මම මෙතෙන්දි මේ නහය ඇඳගන්න. ඉතින් නහය ඇඳගනිද්දී ඔයාලා බලන්න නහයත් නහය කියන එකෙත් ප්ලේන්ස් තියෙනවා. නහයට දෙපැත්තක් තියෙනවා. ඒ වගේම තමයි උඩ යට තියෙනවා. විශේෂයෙන්ම උඩ කියන එක අඳුන ගන්න අමාරුයි. මොකද ත්‍රිකෝණාකාර සැකැස්මක් තමයි නහයක තියෙන්නේ. ඒ කියන්නේ පිරමීඩාකාර සැකැස්මක්. ඉතින් ඒ නිසා ඒකේ යට අන්තයක් තියෙනවා. ඒ කියන්නේ බොටම් ලේයර් එකක් තියෙනවා. බොටම් ප්ලේන් එකක් තියෙනවා. අන්නේ බොටම් ප්ලේන් එක ගැන පොඩි අවබෝධයක් තියාගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට යට කියන එක තේරුම් ගන්න බැරුව යනවා. ඒ වගේම තමයි අපිට අර නහය ඉස්සරහට ඇවිල්ලා ඒ කියන්නේ එළියට ඇවිල්ලා තියෙනවා කියලා ඒ අයිඩියා එකක් ගන්න බැරුව යනවා. අපි නිකම්ම ඇඳගෙන ගියොත් එහෙම වුණොත් වෙන්නේ අපි අඳින ඩ්‍රෝවින් එක ෆ්ලැට් වෙන එක විතරයි. දැන් සමහර ලාට ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්න තමයි කොච්චර ටෙක්ස්චරින් කරත්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ මයිල් ගහෙන් මයිල් ගහට අඳිනවා කියලා. මයිල් ගහෙන් මයිල් ගහට අපි ඩ්‍රෝවින් එක කරගෙන ගියත් ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නේ තමයි ඒක කොහොම කරත් ෆ්ලැට් වෙනවා. මොකද ඒකට හේතුව තමයි ඔයා ටෙක්ස්චරින් වලට ගොඩාක් අවධානය යොමු කරනවා. ඒ වගේම තමයි ෆෝම් එක බිල්ඩ් අප් කරන්න ඒ 3D ෆෝම් එක පෙන්වන්න ඔයා වැඩි දායකත්වයක් දෙන්නේ නැහැ. ඒකනේ හිතන්නේ නැහැ ඔයාගේ ඔයා ලොකුවටම හිතන්නේ ටෙක්ස්චරින් ගැන. ඉතින් ටෙක්ස්චරින් ගැන ලොකුවටම හිතන්න ගියාට පස්සේ ඔයාගේ ෆෝම් එක ඔයාට මගහැරිලා යනවා. ඒක මගහැරුණාට පස්සේ වෙන්නේ ඔයා අන්තිම ටෙක්ස්චර්ස් ටිකක් විතරක් දාපු ෆ්ලැට් සර්ෆේස් එකක් තමයි ඔයා නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට ෆෝම් එක අමතක වෙන නිසා ඔයා අඳින සම්පූර්ණ පෝට්‍රේට් එකම ෆ්ලැට් ස්වභාවයකට එනවා. ඒ කියන්නේ සම්පූර්ණ නිකන් 2D ගතියක් තමයි ඒක පේන්නේ. අපි කොච්චර 3D වට ඇඳවත් 3D කියන එක අපිට පේන්නේ නැහැ. ඒක පේන්න නම් ෆ්ලැට් වෙන එක නවත්තන්න නම් අපි මේ ඩෙප්ත් එක ගැන ඒ කියන්නේ අපි දන්නවනේ 3 dimensional form එකක. එහෙම නැත්නම් ත්‍රිමාන ලක්ෂණ පෙන්වද්දී ඒකේ තියෙනවනේ දිග පළලක් සහ ගැඹුරක් කියලා සාධක තුනක්. කියන්නේ මාන තුනක් තියෙනවා. ඒ මාන තුනෙන් අපිට ඇත්තටම ද්විමාන මාධ්‍යයේදී සහ ත්‍රිමාන මාධ්‍යයේදී මේ දෙකේ වෙනස් වෙන්නේ ඩෙප්ත් එක. එහෙමත් නැත්නම් වැඩිපුර ත්‍රිමාණකරණයේදී අපිට ඇඩ් වෙලා තියෙනවා ගැඹුර කියලා සාධකයක්. අන්නේ ගැඹුර කියන එක අපි පෙන්න ගන්න ඕන. ඉතින් ඒක පෙන්නන්න ගොඩාක් ක්‍රමවේදයන් තියෙනවා. ඒ ගැන අපි ඉස්සරහා වීඩියෝස් වලින් කතා කරමු. දැන් මේක ඇතුලේ තියෙන්නේ මම පෝට්‍රේට් එකක් කරන විදියක්නේ. මේ වගේ දෙයක් අඳිනකොට අපි හිතන්න ඕන මෙයාගේ තොලේ තියෙන පාට මොන වගේද, එතෙන්දි මුහුණේ තියෙන පාට මොන වගේද, ඇස්වල තියෙන පාට මොන වගේද කියන එක ගැන හිතන්න ඕන. ගොඩක් දෙනෙක් කරන වැරද්දක් තියෙනවා. තව දෙයක් තමයි ඇස් දෙක සුදුම සුදු පාටින් තියෙන එක. සාමාන්‍ය මිනිස්සෙගේ ඇස් දෙකේ සුදු ඉංගිරියාව සුදු පාටයි තමයි. සාමාන්‍ය මූණේ තියෙන සුදුම සුදු පාට කොටසක් ඒක. දත් ටික අරුණම සමහර විට දත් වලටත් වඩා සුදු පාටට පේන්න පුළුවන්. ඒක ඇත්ත. ඒක ඉතින් අපිට පිටින් බැලුව කෙනෙක්ට පේන දෙයක්. නමුත් ඇස් දෙක තියෙන ගොඩක් ඇතුළට වෙන්න. ඒ වගේම තමයි එතෙන්ට ආලෝකය ගමන් කරන එකේ මදභාවයක් තියෙනවා. ඒ මදභාවය තියෙන නිසා අපි දැනගන්න ඕන ඒ ඇස් වගේ තැන් අඳිද්දි ආලෝකයට ෂේඩ් වෙලා තියද සුදු පාට මතු පිටක් වුණත් අපි දන්නවා ඒකට හෙවණැල්ලක් වටුනට පස්සේ ඒක අඳුරු ස්වභාවයක් ගන්නවා. ඒ නිසා අපි ඇස් අඳිද්දි වුණත් ඒකට යම්කිසි ඩාර්ක්නස් එකක් ඇඩ් කරන්න ඕන. ඒක ඉතින් ඔයාට ප්‍රැක්ටිස් එකෙන්ම එහෙම නැත්නම් ඔයා කරන අභ්‍යාස වලින්ම ඔයාට තේරුම් ගන්න ඕන. ඔයාගේ අත්දැකීමත් එක්ක තමයි මේ දේවල් එන්නේ. ඉතින් කන් වගේ දේවල් ඇඳගනිද්දී අපි බලන්න ඕන. මොකද කන් වගේ තැන් අඳිද්දී ඒකේ ෆෝම් එක හරි ඉක්මනට හරි ළඟින් ළඟින් වෙනස් වෙන ෆෝම්ස් තියෙනවා. ඒ වගේ තමයි ඒකේ ප්ලේන්ස් වෙනස් වෙනවා ළඟින් ළඟින්. ඉතින් ඒ ගැනත් පොඩි අවධානයක් යොමු කරන්න ඕනේ.
ඉතින් මම මෙතෙන්දි දැන් පිරිමි ළමයාගේ පින්තූරේ බාගට ඇඳලා ඒක මගින් නවත්තලා ඊට පස්සේ ගෑනු ළමගේ ෆොටෝ එකට යනවා මොකද හේතුව දැන් අපි මෙතෙන්දි පාවිච්චි කරන්නේ ග්‍රැෆයිට් ග්‍රැෆයිට් පාවිච්චි කරද්දී ග්‍රැෆයිට් වලට අපේ අත වැදිලා ඒක හානි වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි ඒ නිසා යම්කිසි පිළිවෙලකට මම පොඩ්ඩක් අර සීක්වන්ස් එකක් විදිහට උඩින් ඉඳන් පල්ලෙහාට එන විදියක් ගැන හිතලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ දැන් මෙතෙන්දි ගෑනු ළමයාගේ පින්තූරේ අපි ඇඳ ගන්නකොට දැන් මෙතෙන්දි ඇත්තටම මට ලොකු ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වුණා ඒ තමයි දැන් මේ ඩ්‍රෝවින් එක සාමාන්‍යයෙන් A3 size වගේ ඩ්‍රෝවින් එකක්. ඒ කියන්නේ මේක 12යි 15 කියන size එකේ ඩ්‍රෝවින් එකක් තමයි අද මම මේ කරගන්නේ. ඉතින් මේකෙදි පිරිමි ළමයාගේ මූණ ගොඩාක් ලොකුයි. ගැහැණු ළමයාගේ මූණ ගොඩක් පුංචි සාපේක්ෂව. ඒ කියන්නේ මේ දෙන්න ඉන්න දුර පරතරය නිසා. එතකොට මෙතෙන්දි මූණ පාන්න සිද්ධ වෙච්ච ලොකුම ගැටලුව තමයි මට මේ දෙන්නගේ තියෙන ඩීටේල් වෙනස. අනිත් එක තමයි මෙයාව අඳින ගොඩක් මහන්සියක් දරන්න ඕන අපි දුර ඉන්න කෙනාව. මොකද මෙයාට මේ පැන්සල හැම වෙලෙම හීනි කරන්න ඕන මේ චූටි සියුම් ස්ථාන තමයි අඳින්න තියෙන්නේ. ඒ වගේම තමයි අනිත් දේ තමයි මෙයා දුරින් ඉන්න නිසා මේ මෙයාගේ ඩීටේල්ස් අඩු වෙන්න පුළුවන්. හේතුව දුරින් ඉන්න කෙනෙක් කැමරාවකට කැප්චර් වෙනකොට එක්ක බ්ලර් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කොහොමත් එයා දුරින් ඉන්නේ කියන්නේ පරාවලෝක ලක්ෂණ අනුව දුරින් ඉන්න කෙනෙක්ගේ ඩීටේල්ස් ප්‍රමාණය ගොඩක් අඩු වෙන්න පුළුවන් ළඟින් ඉන්න කෙනෙක්ට සාපේක්ෂව. ඒ නිසා දැන් ඇත්තටම මෙතන ඩිෆරන්ස් එකක් අපිට අඳින්න සිද්ධ වෙනවා ඩීටේල් වයි. ඉතින් අන්න ඒ විදියට බලලා අපිට සිද්ධ වෙනවා මේක ඇඳ ගන්න නැතුව අපි හිතමු ළඟ ඉන්න කෙනාට දෙන ඩීටේල්ස් ටිකත් මේ දුර ඉන්න කෙනාට දුන්නොත් වෙන්නේ මෙයාලගේ ඩෙත් එක. අපිට හදාගන්න අමාරු වෙනවා මොකද නැත්නම් ඩෙප්ත් එක මේ දෙන්නගේ අතර තියෙන ඩිස්ටන්ස් එක වගේ දේවල් අපිට හදාගන්න බෑ. එහෙම වුණොත් අරයව ළඟට ඇවිල්ලා අපිට පේන්න ගන්නවා. ඒ කියන්නේ දුරින් තියෙන ඕනෙක් කෙනෙක් දුරින් නැතුව ළඟින් ඇවිල්ලා පේන්න ගන්නවා. එතකොට දැන් මේ දෙන්නගේ මූණු දෙක ගොඩාක් ලොකු වෙනසක තියෙන නිසා. ඒ කියන්නේ එක්කෙනෙකුගේ මූණ ගොඩාක් ලොකුයි අනෙක් කෙනාගේ මූණ ගොඩාක් පුංචි වගේ ඒ වගේ වෙනසක් තියෙන නිසා මෙතෙන්දි ඒ දෙක අන්නැචුරල් වෙන්න පුළුවන්. කෙනෙක් පොඩි ළමෙක් වගේ, චූටි ළමෙක් වගේ. අපි අර කියන්නේ ගලිවර් සහ ලිලිපුට්ටෝගේ කතාවේදී ගලිවර් කියන්නේ ලොකු කෙනෙක්, ලිලිපුට්ටෝ බොහොම පුංචි. අන්න ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. අපි මේ ඩෙප්ත් එක එහෙම නැත්නම් මේ පර්ස්පෙක්ටිව් එක පෙන්වුවේ නැත්නම් ඇත්තටම මෙතෙන්දී වැලියුස් වලින් අපිට පර්ස්පෙක්ටිව් පෙන්වන්න වෙනවා. පර්ස්පෙක්ටිව් පෙන්වද්දී මම ටිප් එකක් කියන්නම්. අපිට ඈතින් තියෙන දේවල් අඳිද්දී අපි ලොකු කන්ට්‍රාස්ට් එකකට යන්නේ නැහැ. අඩු කන්ට්‍රාස්ට් එකකින් දැන් මම මෙතෙන්දී කරගන්නේ මම ඩාක්ස් එහෙම මේ පිරිමි කෙනාගේ ඩාක්ස් ගැහණු කෙනාට දුන්නේ නැහැ. එහෙම දුන්නා නම් මට මෙතන ඩෙප්ත් එක හදාගන්න බැරුව යනවා. මෙයාවත් ළඟ ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. එහෙම වුණොත් මම මේ කරන ඩ්‍රෝවින් එක සම්පූර්ණයෙන්ම කණපිට හැරෙන්න ඉඩ තියෙනවා. එතකොට අර ජීවමානයි කියන පෙනුම අපිට පේන්නේ නැහැ. එතකොට නිකම්ම ඇඳ ගම් ෆොටෝ කැල්ලක් වගේ ගතියක් තමයි එන්නේ. හරි. එතකොට දැන් ඉතින් මෙතෙන්දි මම ගොඩාක් ටූල්ස් වර්ග පාවිච්චි කරනවා මගේ වැඩවලට. මම ඔයාලට රිවියුස් විදියට ගෙනාවු ගොඩාක් ටූල්ස් වර්ග පාවිච්චි කරනවා. පෙන්සිල් ඉරේසර්ස් වර්ග පාවිච්චි කරනවා. ඒ වගේම තමයි පැන්සල් වර්ග පාවිච්චි කරනවා. පින්සල පාවිච්චි කරනවා සමහර තැන්වලදී. එක එක ජාතිය දේවල් මෙතෙන්දි පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මගේ channel එකේ මම ගොඩාක් උපකරණ ගැන රිවියුස් කරලා තියෙනවා. ඉන්ට්‍රොඩක්ෂන් කරලා තියෙනවා. ඒ කියන්නේ පුළුවන් තරම් දේවල් ඔයාලට උපකරණ ගැන දැනුම ගෙනල්ලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මගේ channel එකට ගිහිල්ලා channel page එකට ගිහිල්ලා මේ හැම දෙයක්ම නැවත නැවත බලන්න. නීඩ ඉරේසර් ඒ වගේම දැන් මම මට අඳින්න නැතුවම බැරි දේවල් ඔයාලට ඒ ගැන බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ වගේ උපකරණ තියෙනවා නම් ඔයාලට ලේසි සාමාන්‍ය drawing එකක් කරගන්න. හැම උපකරණයක්ම තියෙන්නම ඕන කියලා නීතියක් නැහැ. තියෙනවා නම් ලේසි. ලේසි කියන්නේ ඉතින් ලේසි හොයන්නත් එපා. හැම වෙලෙම හුරු වෙන්න බලන්න. තමන්ගේ වැඩේ හරියට කරන්න සහ ඒ හරියට කරන වැඩේ ඔයා ගාව තියෙන උපකරණ පොඩ්ඩේ පොඩ්ඩෙන් උපරිම දේ කරන්න. නටන්න බැරි මිනිහට පොළව ඇදයි කියලා වැඩේ අතහැරලා දාන්න එපා. උපකරණ වලට බනින්නත් එපා ඇඳ ගන්න බැරි වුණා කියලා. මොකද මේ උපකරණ නෙමේ චිත්‍ර අඳින්නේ, ඔයා තමයි චිත්‍ර අඳින්නේ. උපකරණ තියෙන්නේ අපේ සපෝට් එකට. උපකරණ වලින් තමයි අපි චිත්‍ර අඳින්නේ. ඒ නිසා චිත්‍රාදිද්ද උපකරණ ගැනම හිතන්නේ නැතුව තමන්ගේ වැඩේ කරන්න බලන්න. ටෙක්ස්චරින් වගේ දේවල්, එතකොට ෆෝම් එක බිල්ඩ් කරන එක, ප්‍රොපෝෂන්ස් වගේ දේවල් හොඳට තියාගන්න. එතකොට අපේ ඩ්‍රෝවින් එක හරියාකාරව, ඒ කියන්නේ නිසියාකාරව කරගන්න පුළුවන්. ඉතින් අදට මේ ඩ්‍රෝවින් එක මම මෙතනින් ඉවර කරනවා. ඉතින් මාත් එක්ක මෙච්චර ආරඳී සිටිය ඔයාට බොහොම ස්තුතියි. subscribe කරලා නැත්නම් දැන්මම ගිහිල්ලා channel එක subscribe කරන්න. එහෙනම් නැවත හම්බ වෙමු. මම ජනේ, ආයුබෝවන්.